මානව හිමිකම් කඩකිරීම සිදුව ඇති දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ බහර දී තිබෙනවා. මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලැබුවේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු HMD නවාස් මහතායි. කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනයේ හිටපු නගරාධිපති යෝගේශ්වරී පකුණරාජ යන මහත්ම මහත්මීන්. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත අහෝසිකල යුතු යන මතවාදයට එකඟ නොවන බව කොමිසම සියතුරු වාර්තාවෙන් පෙන්වා දෙනවා. එමෙන්ම මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදී වැලැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවද මෙහි සඳහන්. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ 9, 11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා. නවවන වගන්තිය මගින් රඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේදී අවම මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබා ගන්නා පුද්ගලයින්ට අධිචෝදනා ගොනු කර නඩු අසා නිම කිරීමත් 11 වගන්තිය යටතේ වූ රඳවුම් කරුවන් බන්ධනාගාරය තුල රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ යම් ප්‍රදේශයක් තුල රඳවා තබා ගැනීමට ඇති හැකියාව මෙම අතුරු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම 13 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත සියලු ජාති නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරනවා. කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුල ලබා දීමට පූර්ව කොමිසම් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අවකාශ සැලසෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.